वला कुले रन पाटट विदुली कोटनवा आकाशे हंड तलमिन अकुनु हंडनवा बिंदु बिंदु मा पोलवट वतुर वेटनवा ओगामिन अपे गमट वैसक इनवा वैस वाइनवा अकुनु हंडनवा रन पाटट आहस पुरा विदुली कोटनवा रैन रैन वहल दिगे वैस वाहिनवा किरी पाटट बुबुलु बुबुलु विदुले नटनवा अपे मिदुले गंगा क्वेला वतुरे गलनवा पड़दाहि ओरु दिये पारे रुवल बंदिनवा ආයුබෝවන් පුතේ පුතාලා දැන් ලස්සන ගීතයකට සමන් දුන්නා මොකක් ගැනද මේ ගීතෙන් කියවුනේ ඔව් පුතාලා හොඳින් දැකලා තියෙන දෙයක් ගැන මොකක්ද ඒ වැස්ස නේද ඔව් පුතේ වැස්ස ගැන තමයි මේ ගීතෙන් කියවුනේ ඉතින් මේ වැස්ස ආරම්භ වෙන්නේ කොහොමද පුතේ අහස කළු කරලා ඒ අහසේ රන් බන් පාටින් රේඛා අඳිමින් විදුලි කොටලා ඊළඟට ගල් පෙරලනවා වගේ මහ හඬින් අකුණු ගහන්න ගන්නවා ඊට පස්සේ ඇති වෙන්නේ මොකද්ද පොද වැස්ස නේද ඔව් ඒ පොද වැස්ස ටිකෙන් ටික වැඩි වෙලා අවසානයේ මොර සූරණ වැස්සක් බවට පත් වෙනවා ඒ මොර සූරණ වැස්සෙන් පුතාලගේ ගෙදර මිදුල වතුරෙන් පිරෙනවා ගඟක් වෙලා මිදුල ගඟක් බවට පත් වෙනවා ඉතින් මේ අවස්ථාවට පුතාල ගොඩක් ආසයි මොකද පුතාලට වැස්සෙතෙමෙන්න ඊළඟට ඒ මිදුලේ හැදිච්ච ගංගාවේ කඩදාසි බෝට්ටු පා කරන්න පුතාල ගොඩක් කැමති පුතාලට මිහිරි අත්දැකීමක් තමයි මේ වැස්සෙන් පස්සේ තියෙන්නේ නමුත් සමහර පුද්ගලයන්ට මේ වැස්ස මිහිරි වුවක් නෙමෙයි අමිහිරි අත්දැකීම් ගෙන දෙන්නක් වෙන්න පුළුවන් මොකද මේ වගේ මහවැසි වැස්සෙන් පස්සේ ගම් වතුර ආදී ව්‍යසනයන් සිද්ධ වෙනවා එහෙමනම් පුතේ අද දවසේ අපි මේ කතා කරන්නේ මොකක් ගැන කියලාද පුතාලා හිතන්නේ? ඔව් අපිට මේ වැස්ස ලබා දෙන අහස ගැනත් ඒවා වර්ෂාව, ඒ කියන්නේ වර්ෂාව පතිත වන පොළවේ ජීවත් වන අපි අත්විඳින අපි දකින පොළව ගැනත් තමයි අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ පුතේ පුතාලගේ පරිසරය තේමාවක් වන පොළව හා අහස කියන ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් පුතේ දැන් අපි මුලින්ම බලමු පොළව ගැන. පුතාලට මතක ඇති තුන ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. අපි ක්‍රියාකාරකම් සිදු කරා විවිධ භූ විෂමතාවන් ගැන. භූමියේ ඇවිදලා බැලුව මොනවද තියෙන විෂමතාවන් කියලා. විවිධ භූමි ප්‍රදේශයන් අපිට හමු වුණා තුන ශ්‍රේණියේදී. අපි දැන් බලමුකෝ අපිට ඇවිදිද්දි අපි හමු වෙන භූමීන් මොනවද කියලා මේ බලන්නකෝ මේ මොකද්ද තන බිමක් නේද හරිම ලස්සනයි මේ වගේ තැනක ඇවිදින්න අපි ගොඩක් ආස කරනවා ස්වභාවිකව මේ තනකොළ වැවිලා මේ පිට්ටනියක් හරිම ලස්සනයි ඉතින් ඒ වගේම මේ වගේ හොඳින් තනකොළ වැඩුණු භූමි ප්‍රදේශයන් වගේම අපිට දකින්න හමු වෙනවා මේ වගේ භූමි ප්‍රදේශයක් මොකද්ද මේ ගල් බොරළු පස් තියෙන වැලි තියෙන බිමක් අපිට පුතේ තුන ශ්‍රේණියේදී පාසල් භූමියේ ඇවිදිද්දි හමු වුණා මේ කොටස් දෙකම පුතාලට මතක ඇති නේද ඔව් අපිට හමු වුණා මේ වගේ ලස්සන තන බිමකුත් ඒ වගේම මේ වගේ ගල් බොරළු මතුවෙච්ච වැලි තියෙන භූමි ප්‍රදේශත් අපිට හමු වුණා ඉතින් පුතේ මේ වගේ ස්වභාවිකවම ඇතිවන භූමි ප්‍රදේශ විතරයිද තියෙන්නේ නෑ නේද මිනිසා විසින් සකස් කරන ප්‍රදේශත් අපිට හමු වෙනවා මේ මොකද්ද සිමෙන්ති බිමක් කුතාලේ ගෙවල් වල පාසලේ ඉතින් හැම හමු වෙනවා මේ වගේ සිමෙන්ති යොදා සකස් කරපු බිම් මේවා අවශ්‍යතාවන් මත සකස් කරගත්තු බිම් ඒ වගේම මේ වගේ දේවලුත් හමු වෙනවා මේ මොන බිමක්ද පිංගන් ගඩොල් ඇල්ලූ බිමක් ඒ කියන්නේ ටයිල් කරපු
නිමා. අපේ පාසලේ පන්ති කාමර තියෙනවා මේ ආකාරයෙන්. ඒ වගේම පුතාලා ගෙවල් වල ඇති ටයිල් කරපු බිම්, පිඟන් ගැඩොල් ඇල්ලූ බිම්. ඉතින් මේ දෙකම මිනිසුන් විසින් සකස් කරගන්නා ලද බිම් ප්‍රදේශයන් නේද? තමන්ගේ අවශ්‍යතාවය මත මිනිසා විසින් සකස් කරගත්තු බිම් තමයි මේ සිමෙන්තියේ දූ බිම් සහ පිඟන් ගැඩොල් ඇල්ලූ බිම් කියන්නේ. නමුත් තන බිම් අර අපි කලින් බලපු බොරළු වැලි මතුවෙච්ච බිම ඒ වගේ දේවල් ස්වභාවිකවම ඇතිවන බිම් ප්‍රදේශයන්. ඉතින් පුතේ පරිසර සුන්දරත්වය වර්ධනය කරන්නට මේ ස්වභාවිකවම සකස් කරන ලද භූමි සකස් වන ලද භූමි ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි සකස් කළ භූමිත් අපේ සුන්දරත්වය පරිසරයේ සුන්දරත්වය ඇති කරන්න. ඊළඟට පුතේ දැන් අපිට හමු වෙන්නේ මේ වගේ තැනිතලා බිම් ප්‍රදේශ පමණක්මද? පුතාලා දකින්නේ මේ වගේ තැනිතලා බිම් ප්‍රදේශ විතරයිද? අපේ පාසලේ අපිට දකින්න හමු වුණේ මේ වගේ තනකොළ තියෙන පිට්ටනිය, ගල් බොරළු මතුවෙච්ච භූමි ප්‍රදේශ, සිමෙන්ති පොළව සහ පිඟන් ගඩොල් ඇල්ලූ පොළවක් පමණයිද? තැනිතලා බිම් විතරයිද මේ වගේ? නෑ නේද? ඔව්. අපිට ඇවිදගෙන යනකොට ඕනෑම භූමි ප්‍රදේශයක ටිකක් ඇවිදිනකොට මේ වගේ ස්ථානත් හමු වෙනවා. මේ මොකද්ද? බෑවුම් සහිත ස්ථානය. මේ වගේ බෑවුමක අපිට හමු වෙලා තියෙනවා විවිධ දේවල්. හැම අවස්ථාවකම මේ වගේ තනකොළ වැවිලා තියෙන ලස්සන බෑවුම් ප්‍රදේශ නෑ අපිට. අපේ පාසල්වත්තේ හමු වුණාද? නෑ නේද පුතේ? ඔව්. සමහර ස්ථාන හමු වුණා ගල් මතු වෙලා වලවල් හැරිලා ගිහින්. ඇයි ඒ? ඔව්. මේ බෑවුම් ප්‍රදේශවලට වර්ෂාව නිසා ඒවයි තියෙන පස් සෝදා යනවා. පස් සෝදා යාම නිසා මේ වගේ ප්‍රදේශවල ගල් මතු වෙලා ගස් කිට්ටුවක තියෙනවා නම් ඒ ගස්වල මුල් පෑදිලා වලවල් හැරිලා ඒ වගේ ස්වරූපයක් ගන්නවා. ඉතින් පුතේ මේ වගේ භූමිත් අපිට එහෙමනම් අනිවාර්යයෙන්ම දකින්න හමු වෙනවා බෑවුම් සහිත බිම්. එතනදී උස් බිමක් සහ පහත් බිමක් යන දෙකම අපිට හමු වෙනවා. එහෙමනම් අපි දැනගන්න ඕන දැන් භූමියක් තුල සකස් කරන ලද බිම් ස්වභාවිකවම සැකසුණු බිම් තියෙනවා. ඒ අතුරින් හැම බිමක්ම තැනිතලා නෙමෙයි බෑවුම් සහිත බිම් නුත් අපිට හමු වෙනවා. ඉතින් පුතේ අපි මෙතනදී මේ වගේ ස්ථානයකදී ක්‍රියා කරා මේ ක්‍රියාකාරකම පුතේට මතක ඇති මේ මොකද්ද කියලා. ඔව් අපි මේක කරලා බැලුවා තුන ශ්‍රේණියේදී. බෑවුමේ ඉහළ ඉඳන් පහළට බෝලයක් පෙරළුවා. ඉතින් මේ බෝලේ ඉතාමත්ම පහසුවෙන් ඉහළ ඉඳන් පහළට පෙරළීගෙන ගියාද? ඔව් නේද? පුතාලට මතක ඇති ඒක. ඔව් බෑවුම් ප්‍රදේශයක ඉහළ ඉඳන් පහළට බෝලයක් පෙරලද්දී ඉතාමත්ම පහසුවෙන් ආයාසයක් යෙදවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශාල වශයෙන් සුළු ආයාසයකින් පහසුවෙන් මේ බෝලය පහළට පෙරළීගෙන යනවා. ඉතින් පුතාලට මතකද අපි මේ බෝලේ කොහොමද කියලා? මෙන්න මේ වගේ ඉතාමත් පහසුවෙන් සුළු ආයාසයක් යොදලා පහළට පෙරළුවා. නමුත් මේ බෑවුමේ පහළ බිම් ප්‍රදේශයේ ඉඳන් ඉහළට බෝලය ගෙන ඒමට මෙන්න මේ වගේ බෝලයක් ඉහළට ගේන්න පහසුයිද? නෑ නේද? අපහසු වුණා. පුතාලට මතක ඇති මේ දේවල්. අපි මේවා තුන ශ්‍රේණියේදී සිදු කරපු ක්‍රියාකාරකම්. ලොකු ආයාසයක් යොදලා තමයි මේ බෝලය ඉහළට තල්ලු කරගෙන එන්න සිදු වුණේ. ඒ වගේම පුතාලට මතක ඇති පුතාලා මේ බෑවුමේ ඉහළින්දන් පහළට දිව්වා. දුවනකොට මහන්සියක් දැනුනේ නැහැ. ඒක මතක ඇති. නමුත් බෑවුමේ පහළ ඉඳන් ඉහළට දුවගෙන එද්දී පුතාලට මහන්සියක් දැනුණා නේද? පුතාලට ඒ ගැන මතකයක් ඇති කියලා මම හිතනවා. අපි මේ දේවල් කරපු දේවල් නිසා. ඒ අවස්ථාවේදී අපි කතා කරා ලී කොටයක් ඇදගෙන යනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඉහළ බෑවුමේ ඉහළින්වත් පහළට ලී කොටයක් ඇදගෙන යනවා නම් එතකොට අපිට ලොකු මහන්සියක් නැහැ. නමුත් බෑවුමේ පහළ ඉඳන් ඉහළට
ලීකොටයක් ඇදගෙන එද්දී මෙහෙසක් දරන්න වෙනවා. නැත්නම් ආයාසයක් දරන්නම අපිට සිදු වෙනවා. ඉතින් පුතේ මේ දැන් අපි කතා කරා විවිධ භූමීන් තියෙනවා කියලා. සකස් කරන ලද භූමීන් තියෙනවා කිව්වා, මිනිසා විසින් සකස් කරගත්තු භූමීන් තියෙනවා කිව්වා, ඊළඟට විවිධ විෂමතාවන් තියෙනවා කිව්වා, ඒ කියන්නේ තනිතලා භූමි තියෙනවා කියලා කතා කරා, ඒ වගේම බෑවුම් තියෙනවා කියලා අපි කතා කරා. ඊළඟට අපි බලමු මේ භූමියේ අපිට ඕනෑම භූමියක හමුවන පසෙහි ස්වභාවය මොකක්ද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද? ඔන්න ඒකට ක්‍රියාකාරකමක් තියෙනවා පුතාලට. භූමියේ එක් ස්ථානයකින් ලබාගත් පස් ටිකක් විනිවිද පෙනෙන බෝතලයකට දමන්න. බෝතලය පිරෙනතෙක් වතුර දමා මූඩියකින් වසා හොඳින් සොලවන්න. බෝතලය මේසයක් මත ටික වේලාවක් තබන්න. ඔව්, පුතාලට මේ සඳහා අවශ්‍ය වෙන්නේ මොකක්ද එහෙමනම්? හිස් බෝතලයක්. අපිට ජෑම් බෝතලයක් වගේ දෙයක් තියුනම් වඩාත් හොඳයි. මොකද විනිවිද පෙනෙන බෝතලයක්. අරගෙන කට ටිකක් පළල් ඒ සඳහා සුදුසුමයි කියලා මම විශ්වාස කරනවා. පුතාලට හොයාගන්න පුළුවන් මේ වගේ ජෑම් බෝතලයක්, හිස් ජෑම් බෝතලයක් සොයාගෙන පුතාලගේ ගෙදර ඕනෑම ස්ථානයකින් පුතාලට වැලි පස්සෙම පේන්න තියෙන හොඳ ස්ථානයකින් පස් ටිකක් අරගෙන ඒ බෝතලෙට දාන්න පුතේ. දවලා ඒකේ පිරෙන්නම බෝතලේ කට ගාවටම වතුර පුරවන්න. ඊට පස්සේ වතුර පුරවලා මේ බෝතලේ මූඩියෙන් හොඳින් වහලා, ඒ කියන්නේ එළියට වතුර නොයන්න හොඳින් තද කරලා හොඳට සොලවන්න ඕන බෝතලේ. දැන් පස් දාවලා බෝතලේකට ඒකට වතුරක් දාලා හොඳින් සොලවනවා. සොලවලා ඉන් පස්සේ මේ බෝතලේ හොලවන්නේ නැතිව මේසයක් උඩින් හරි හරි ස්ථානයකින් තියලා තියන්න. ආය හොලවන්නේ අල්ලන්නේ නැතුව ටික වේලාවක් තියන්න. ඊට පස්සේ පුතාලා බලන්න මොකද වෙන්නේ කියලා. පුතාලා හොයන්න ඕනේ මෙන්න මේ දේවල්. මේ බෝතලේට දැන් අපි පස් දාලා වතුර දාලා සොලවලා හොඳින් තියලා තිබ්බා. ඉන් පස්සේ ටික වේලාවකින් පුතාලා බලන්න ඕන පතුලේ තැන්පත් වී ඇති ද්‍රව්‍ය මොනවද කියලා. මේ බෝතලේ පතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඊළඟට ඊට ඉහළින් තැන්පත් වී ඇති ද්‍රව්‍ය පතුලේම තැන්පත් වෙලා තියෙන්නේ මොනවද? ඊට උඩින් තැන්පත් වෙලා තියෙන්නේ මොනවද? ඊළඟට බලන්න ඕනි පුතාලා මේ වතුරේ, ඒ කියන්නේ මේ බෝතලේ තියෙන ජලයේ පාවෙන ද්‍රව්‍ය මොනවද කියලා. ඊළඟට පුතේ තව දෙයක් බලන්න තියෙනවා පුතාලට. ජලයේ වර්ණය. ඒ කියන්නේ පුතාලා මේ බෝතලයට දාන්නේ පිරිසිදු වතුර. පිරිසිදු ජලය පුතාලයි ටැප් එකකින් ගත්තු පිරිසිදු වතුර තමයි මේ බෝතලයට දාන්නේ. ඉන් පස්සේ පුතාලා බලන්න ඒ වතුරේ පැහැයට, ජලයේ වර්ණයට මොකද වෙලා තියෙන්නේ? වර්ණය වෙනස් වෙලාද? ඒ ආකාරයෙන්ම තියෙනවද? මේ දේවල් පුතාලා පරීක්ෂා කරලා බලන්න ඕන. ඒ අනුව පුතාලට හොයා ගන්න පුළුවන් මේ පසේ අඩංගු වෙලා තියෙන්නේ මොකද්ද, පසෙහි ස්වභාවය කුමක්ද කියන එක දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි තව ලස්සන දේ මේ මොකද්ද? ලස්සන දවසක්. හරිම ඇහැට ප්‍රිය ජනක දසුනක්. පුතාලට හරි ආස හිතෙනවා මේ වගේ පින්තූරයක් දැක්කා. අපි හැමෝටම මෙහෙමයි. ප්‍රබෝධමත් දිනයක උදාවක්. හිරු කිරණ ගස් අතරින් වැටිලා. හරිම ලස්සනයි. ඉතින් පුතේ මේ වගේ ලස්සන දවසක උදෑසනට අපි අවදි වෙන්නේ බලාපොරොත්තු පොදි බැඳගෙන ප්‍රබෝධමත් දවසක උදාවකින්. ඉතින් මේදී ලස්සනයි කියලා අපි කිව්වට අපි ලස්සන විතරක් දැක්කොත් ඇතිද? පරිසරයට ලැබෙන සුන්දරත්වය විතරක් දැක්කොත් ඇතිද? නෑ නේද? ඔව්. මේ තුලින් අපි විවිධ ප්‍රයෝජන ලබා ගන්නවා. මේ හිරු එළියෙන් අපි ප්‍රයෝජන ලබා ගන්නවා. මේක ස්වභාවික සංසිද්ධියක් විදියට හැම දවසකම උදෑසන ඉර පායනවා. එය අපි අපගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා
ප්‍රයෝජනයක් කරගෙන තියෙනවා. ප්‍රයෝජන ගන්නවා. පුතාලේ ගැන දන්නවා නේද? ඔව්. මුලින්ම බලන්නකෝ අපි මොකක්ද ගන්න ප්‍රයෝජනේ කියලා. මේ මොකද්ද? සෝදන රෙදි ටික වේලා ගන්නවා. රෙදි වියලා ගැනීම. ඒ කියන්නේ තෙත දෙයක් වියලා ගැනීමට හිරු කිරණ යොදා ගන්නවා. හිරුගේ රශ්මියෙන් අපි තෙත රෙදි ටික වේලා ගන්නවා. සෝදපු රෙදි ටික වේල ගන්නවා. රෙදි වේලන එක විතරයි අපි කරන්නේ. නෑ නේද? පුතාලා දන්නවා පුතාලා ගෙදරට අම්මා ගේන මිරිස් කරල් ටික තුන පහ බඩු ටික ඒව ගෙනාවාම ඒ කියන්නේ කොත්තමල්ලි දුරු වගේ දේවල් ගෙනාවාම ඒවා හොඳින් සෝදලා අවුවේ දාලා වේලනවා නේද පුතේ? ඔව්. ඒ කියන්නේ තෙතමණිය සහිත ද්‍රව්‍යයක වියලා ගැනීම සඳහා අවුවේ තියනවා. ඒ කියන්නේ හිරුගේ රශ්මියෙන් මේ දේවල් වියලා ගන්නවා. ඒ වගේම තව මොනවද අපි මේ හිරුගෙන් ගන්න ප්‍රයෝජන? සූර්යයා ගන්න ප්‍රයෝජන. මේ මොකක්ද? සමහර පුතාලා දන්නවා ඇති. පුතාලා ගෙවල් වලත් සමහර විට මේ දේ දකින්න ඇති. මොකද්ද මේ? සූර්ය බල ශක්තිය නිෂ්පාදනය, විදුලිය නිෂ්පාදනය කරනවා සූර්යයාගෙන්. ඒ කියන්නේ සෝලා පවර් කියන දේ භාවිතා කරනවා. අද බහුලවම ලංකාවේ භාවිතා කරන දෙයක් උණුසුම වැඩි ප්‍රදේශවල වහලේ මේ වගේ දේවල් සවි කරලා මේ වගේ පද්ධතියක් සවි කරලා ඒ සූර්ය බලයෙන් බල ශක්තිය නිෂ්පාදනය කරන විදුලිය නිෂ්පාදනය කරනවා. ඊළඟට බලන්නකො තව මොනවද අපි මේ දැන් මේ දෙකම සූර්යාගේ රශ්මියෙන් කරගන්න දේවල් ආලෝකයෙන් කරගන්න දේවල් දෙකක් කියලා බලමු. මේ මොකද්ද? නිවසට ආලෝකය ලබා ගන්නවා. දැන් රාත්‍රී කාලයේ අඳුරුයි. ඒ කියන්නේ සූර්යයා නැති වෙලාවට අඳුරුයි. හිරු නැත්නම් ඉර පායනකල් ගේ තුල අඳුරු ගතියක් තියෙනවා. ඉතින් උදේට ඉර පායද්දි අපි මේ දේ කරනවා. මොකද්ද මේ? ගෙදර ජනෙල් දොරවල් අරිනවා. ඇයි ඒ? ගේ ඇතුළට ආලෝකය ලබා ගන්න. පුතාලා දන්නවා අපිට කළුවරේ ඉන්න පුළුවන්ද? බෑ නේද? ඔව්. කිසිම අවස්ථාවක අපිට කළුවරේ ඉන්න බෑ. අපි හැම අවස්ථාවකම ආලෝකය ලබා ගන්න ඕන අපේ දිනදා කටයුතු කරගන්න නම්. කළුවර දැන් පුතාලා හිතලා බලන්න අපි රාත්‍රී කාලයට කළුවරේ ඉන්න පුළුවන්ද? බෑ නේද? ඒ සඳහා කෘතිමව අපි ආලෝකය ලබා ගන්නවා. ඒ කොහොමද කෘතිමව ආලෝකය ලබා ගන්නේ? ඔව්, විදුලි බල්බ උතුණි. බල්බ්ස් දාලා තියෙන ගෙදරට නේද? ඔව්. හැම ගෙදරකම බල්බ් එකක් දාලා තියෙන ලයිට්ස් දානවා. ඇයි ඒ? අපිට කළුවරේ ඉන්න බෑ. දැන් පුතාලට හදිසියේවත් රාත්‍රී කාලයේදී විදුලිය විසන්ධි වීමක් සිද්ධ වුණොත් ගෙදර අපි මේසවල පුටුවල ඇඳවල් වල හැමතැනම හැප්පෙනවා. අපිට කළුවරේ ඇවිදින්න බෑ. ඒ නිසා අපිට තුවාල වෙන්න උනත් පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම ආලෝකය තියෙන්න ඕන. දහවල් කාලයේදී හිරුගින්න ආලෝකය ලබා ගන්නා වගේම අපි රාත්‍රී කාලයේත් මේ ආලෝකය අවශ්‍ය නිසා රාත්‍රී කාලයේදී හිරු එළිය නොලැබෙන නිසා අපි කෘත්‍රිමව මේ ආලෝකය ලබා ගන්නවා. විදුලියෙන් අපි ආලෝකය ලබා ගන්නවා කෘත්‍රිමව. ඉතින් පුතේ අපි මේ දේවල් කරනවා වගේම තවත් දෙයක් කරනවා. හිමුකටද? අපිට පොත් කියවන්න හැමත් ආලෝකය අවශ්‍ය වෙනවා නේද? හිරු ආලෝකය අවශ්‍ය වෙනවා. මේ අර මම කලින් කියපු දෙයම මෙතෙන්දිත් යොදා ගන්නවා. අපි දහවල් කාලයේදී හිරුගේ ආලෝකයෙන් පොත්පත් කියවනවා නේද පුතේ? නමුත් රැයට අපිට පොත් කියවන්න පුළුවන්ද කළුවරේ? නෑ. අපි ඒකට ලයිට්ස් දානවා ගෙදර. විදුලි බල්බ වලින් ආලෝකය ලබා ගන්නවා. නැත්නම් අපිට පොත් කියවන්න පෙනෙන්නේ නැහැ. අර මම කලින් කියපු සිද්ධියම තමයි වෙන්නේ. අර ගෙදර විදුලිය විසන්ධි වීමක් සිද්ධ වුණොත් අපිට ඇවිද ගන්න බෑ වගේ පොත් කියවන්න බෑ රාත්‍රී කාලේ. ඒ නිසා අනිවාර්යෙන් ආලෝකය අත්‍යවශ්‍යම සාධකයක් තමයි අපේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න. දැන් පුතේ මේ වගේ හොඳින් හිරුලේ එළිය ලැබෙන දවස්සේම මෙන්න මේ දවසුත් අපිට හමු වෙනවා. ඔව්, අඳුරු දවස්. සූර්යාලෝකය ලැබුණත් හොඳින් එළිය වැටෙන්නේ නැහැ. වැහිබර දවසක්. එදාට අහසේ අඳුරුයි. හොඳින් එළියක් වැටෙන්නේ නැහැ.
පුතාලා දැන් අම්මලාට රෙදි සේදුවට වේල ගන්න අපහසුයි. ගෙදර තුන පහ බඩු මිරිස් ටික එහෙම සේදුවොත් වේල ගන්න පුළුවන්ද? බෑ. ගොවියෝ තමන්ගේ වී ටික වේලන්න ඕන. ඒව ගබඩා කරලා තියාගන්න ලබා ගන්න අස්සන්න. නමුත් මේ වගේ දවසක් වුණොත් ඔවුන්ට ඒ කාර්ය සිදු කරගන්න පුළුවන්ද? බැහැ නේද? වී ටික වේල ගන්න, ගෙදර මිරිස් ටික වේල ගන්න, අම්මා සෝදන රෙදි ටික වේල ගන්න මේ වගේ දේවල් කරගන්න බෑ. මොකද හිරු රශ්මිය වැටෙන්නේ නැහැ. හරි අඳුරුයි. මේ සමහර අවස්ථාවල අපිට සිදුවෙනවා දවල්ට නිවස තුලත් මේ ආලෝකය ස්වභාවික ආලෝකය. ඒ කියන්නේ හිරු එළිය නැති දවසක මේ වගේ දවසක නිවස තුලට වුණත් ආලෝකයක් නැති නිසා කෘත්‍රිම ආලෝකය ලබා ගන්න වෙන දවස් තියෙනවා. දවල් කාලයේ වුණත්. ඒ කියන්නේ බල්බ්ස් දාලා ලයිට් දාලා ගෙදර තියන්න ඕන වෙලාවල් තියෙනවා. එහිමනම් පුතේ අපි දැන් පොඩි පරීක්ෂණයක් කරලා බලන්න තියෙනවා පුතාලට. මොකද්ද මේ තියෙන්නේ සෙවන සහිත ස්ථානය. පුතාල කුඩා පරීක්ෂණයක් කරන්න ඕනේ. හැම පුතෙක්ම මේ කාර්යය කරන්න ඕනේ. සෙවන සහිත ස්ථානයක් හා හිරු එළිය හොඳින් වැටුණු ස්ථානයක් කියන ස්ථාන දෙකම තෝරාගෙන මේ ස්ථාන දෙකටම පුතාලට පුළුවන් ජලයේ ප්‍රමාණයක් විසිරුවා හරින්න එතන. සෙවන සහිත ස්ථානයේ මිලිලීටර් 10ක් වගේ ජලයේ සුළු ප්‍රමාණයක් ස්වල්පයක් හලනවා එතන. වටනවා බිමට දානවා. සෙවන සහිත ස්ථානයේ දානවා ජලයේ ස්වල්පයක්. හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයකත් ජලයේ ස්වල්පයක් දානවා. දාලා පුතාලා බලන්න ඕනේ මේ දෙකෙන් ඉක්මනින්ම වියලී යන්නේ මොකක්ද කියලා. දැන් පැහැදිලිද පුතාලට? ඔව්. සෙවන සහිත ස්ථානයක් හා හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක් කියන ස්ථාන දෙක තෝරගෙන මේ ස්ථාන දෙකටම සමාන ප්‍රමාණයෙන් යුතු, ඒ කියන්නේ මිලිලීටර් 10ක් පමණ වන ජල භාජන දෙකක් අරගෙන මේ ස්ථාන දෙකටම දානවා. දාලා බලනවා ටික වේලාවක් ඉඳලා මොකද කොයි තැනද කොතැනද කුමන ස්ථානයේ, ඒ කියන්නේ සෙවන සහිත ස්ථානයේදී හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයේදී ඉක්මනින්ම ජලය වියලී යන්නේ කියලා. ඔන්න එක පරීක්ෂණයක්. ක්ෂණයේ තමයි පුතාලට මේ. පුතාලා තෙත රෙද්දක් අරගෙන ඇඳුමක් හරි තෙත රෙද්දක් අරගෙන හොඳින් තෙත්තමනේ ලබා දීලේට හොඳින් සෝදලා එල්ලලා තියන්. හොඳින් හිරු එළිය වැටෙන තැනක එල්ලලා බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් පුතාලට පරීක්ෂණ කිහිපයක් දීලා තියෙනවා. අපි පස්සේ ස්වභාවය මොකද්ද කියලා පරීක්ෂා කරන්න කිව්වා. ඊළඟට මේ වියලීම, ඒ කියන්නේ මොකද්ද මේ තෙතමනේ සහිත ද්‍රව්‍ය වියලා ගන්න කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා බලන්න පරීක්ෂණ දෙකක් කිව්වා. ඉක්මනින්ම වියලෙන්නේ හිරු එළිය සහිත ස්ථානයේද සෙවන සහිත ස්ථානයේද කියලා. දැන් මෙතන දිප්පුතාලා තෙත රෙද්දක් අරගෙන හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක තියලා බලන්න මොකද වෙන්නේ කියලා. ඊළඟට ඔන්න පුතාලට තක්ෂණයක් කරන්න තියෙනවා. මේ මොකද්ද? ජලය මිලිලීටර් 100කට ලුණු ග්‍රෑම් 10ක් බිය කර හොඳින් හිරු එළිය පතිත වෙන ස්ථානයක තැබීම. මේකෙදි පුතාලා කරන්නේ ජලය මිලිලීටර් 100ක් අරන් ඒකට ලුණු ග්‍රෑම් 10ක් දානවා. දාලා ඒක හොඳින් දිය කරනවා. දිය කළා ඒක භාජනයක දාලා හොඳින් අවුව වැටෙන තැනකින් තියන්න. තියලා බලන්න මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. ඉන් පස්සේ මොකද්ද ලැබෙන්නේ කියලා. මේ සංසිද්ධිය සිදු කරන තවත් අවස්ථාවක් තියෙනවා. ඒකත් පුතාලා හොයලා බලන්න ඕනි. කොතනදීද තවත් මේ සංසිද්ධිය දකින්න ලැබෙන්නේ කියලා. දැන් පරීක්ෂණ කිහිපයක් තියෙනවා පුතාලට කරන්න. දැන් අපි ඊළඟට මොකක්ද මේ අවුව වගේම අපිට වැදගත් වෙන තව දෙයක් තියෙනවා. ඒ මොකක් කියලාද පුතාලා හිතන්නේ? අපිට හොඳින් හිරු එළිය අවශ්‍යයි වගේම තව දෙයක් අවශ්‍ය වෙනවා. අහසෙන් ලැබෙන දෙයක්. අපි මුලින්ම කතා කරා. මොකද්ද? වර්ෂාව. වර්ෂාව නැතුව තිබුණොතින් මොකද වෙන්නේ පුතේ? සූර්යා විතරක් අපිට ලැබුණොතින් මොකද වෙන්නේ පුතාලා දන්නවා. එතකොට ඒ කාලෙට වර්ෂාව නැතුව හිරු එළිය පමණක් ලැබෙන කාලවලට අපි නමක් කියනවා. මොකද්ද? නියඟයක්. ඔව්. අවුව නැති වැස්ස නැති කාලයක් නියඟයක් කියලා කියනවා. මේ නියඟ කාලයේදී මොකද පරිසරයේ වෙන්නේ?
ඔව් පරිසරය ඉතාමත් වියලි බවක් ඇති වෙනවා බිම පොළව ඉරිතලනවා වතුර නැතුව පොළව ඉරිතලනවා එහෙමනම් පුතාලට එක දෙයක් තේරෙනවා අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න පුළුවන් දෙයක් ඒ මොකද්ද ජලය ලබා ගැනීමට බලපෑන ඒ කියන්නේ ප්‍රධානම සාධකය අපිට ජලය ලබා දෙන ප්‍රධානම සාධකය වෙන්නේ මොකද්ද එහෙමනම් මේ වර්ෂාව වර්ෂාව නැතුව අපිට වැඩ කටයුතු කරගෙන යන්න බැහැ අනිවාර්යයෙන්ම අපිට වැස්ස ලැබෙන්න ඕනේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන්ට වතුර අවශ්‍යයි අපිට මිනිස්සු විදියට නාන්න ඇඟ සෝදන්න රෙදි සෝදන්න ඒ වගේ පෞද්ගලික කටයුතු වලට වගේම ආහාර පිසින්න අපේ භෝග වගාවන් සිදු කරගන්න ඒ වගේ දේවල් වලට ජලය අවශ්‍ය වෙනවා ඉතින් මේ සියලුම දේවල් වලට අවශ්‍ය ජලය ලබා දෙන්නේ අපිට මේ වර්ෂාවෙන් අපිට විතරක් නෙමෙයි සත්තුන්ට ජලය අවශ්‍යයි ඔවුන් දිනක් කපලා ජලය හොයාගන්න ක්‍රමයක් නැහැ ඔවුන් ජලය ලබා ගන්නේ බොන්න වතුර හොයාගන්නේ ගංගා ඇල දොළවල් වලින් නමුත් වර්ෂාව නැති කාලයක් ඇති වුණොත් වැස්ස නැති වෙලා ගියොත් නියං කාලයක් ආවොත් මේ ගංගාවල් හිඳෙනවා වතුර නැති වෙලා යනවා ගඟේ එතකොට මේ සතුන්ට අවශ්‍ය ජලය නැති වෙනවා ඒ වගේම තමයි පුතේ ගස්වැල් මැරිලා යනවා වේලිලා වියලී යනවා ඉතින් ඒ වගේ එහෙනම් මේ හැම දෙයකටම අවශ්‍ය වෙනවා මේ වර්ෂාවෙන් ලැබෙන ජලය අතීතයේදී පුතේ වරු මෙන්න මේ වගේ දේවල් කරා මොකද්ද මේ වැවක් පුතාලා දැක්කල ඇති රජරට ප්‍රදේශයට යනකොට ඒ කියන්නේ අනුරාධපුරයේ පොළොන්නරුව වගේ ප්‍රදේශවලට යනකොට මේ වගේ විශාල වැව් තියෙනවා ඇයි ඒ වැව් හදලා තියෙන්නේ ඔව් සෑම කාලයකදීම වර්ෂාව නොලැබෙන නිසා එම ප්‍රදේශවල ගොවිතැන් කරන්න වී ගොවිතැන් සඳහා අවශ්‍ය ජලය ලබා දෙන්න තමයි මේ වැව් හදලා තියෙන්නේ මේ වැව් වලින් තමයි ජලය ගලා යන්නේ මේ ගොවිතැන් කටයුතු කරන ස්ථානවලට පුතාලහල ඇති අතීතයේදී මහා පරාක්‍රමබාහු රජතුමා කියලා තියෙනවා ප්‍රකාශ කරලා තියෙනවා අහසින් වැටෙන එක ජල බිඳුවක් හෝ අපතේ නොයවා ප්‍රයෝජනයට ගත යුතුයි කියලා අන්න ඒ දේ සාක්ෂාත් කරමින් තමයි මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ මේ වැව් හදලා තියෙන්නේ මිනිසුන්ගේ ගොවිතැන් කටයුතු කරගෙන යන්න අවශ්‍ය ජලය ලබා දීමට මේ ආකාරයට වැව් බැඳලා ජලය හැමදාටම තියුකද්ද ජලය අවශ්‍ය වෙනවා මේ ජලාශය විදුලිය නිෂ්පාදනය සඳහා ජලය යොදා ගන්නවා අර අපි කලින් කතා කරා පුතාලට හිරුගෙන් සූර්යාලෝකයෙන් විදුලිය නිෂ්පාදනය කරනවා කියලා සෝලා පව ගැන කිව්වා ඒ වගේම තමයි මේ ජලය යොදාගෙන විදුලි බලය නිෂ්පාදනය කරනවා ලංකාවේ ප්‍රධාන වශයෙන්ම විදුලිය නිෂ්පාදනයට යොදාගන්නේ ජලය පුතාලාලටි ලක්ෂපාන වික්ටෝරියා වගේ ජලාශ තියෙනවා ඒ ජලාශවල ජල මට්ටම ඉහළ මට්ටමක සෑම අවස්ථාවකම පවතින කොට අපිට නුකඩවාම විදුලිය සපයනවා නමුත් සමහර නියං කාලයන් ආවහම වර්ෂාව නැති කාලයන් ආවහම මේකේ තියෙන රඳවාගෙන මේකේ එකතු එක්රෙස් කරන් තියෙන ජල ප්‍රමාණය අඩු වෙනවා නියඟ කාලය මොකද ඒ ජල මට්ටම අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් දිගටම වර්ෂාපතනය තියෙන්න ඕන නැති වුණොත් මේ ජල මට්ටම අඩු වෙනවා මොකද ඒ ටික ප්‍රයෝජනෙට ගන්න නිසා ඉතින් ඒ අවස්ථාවල පුතාලහලති නියඟ කාලවලදී නියඟේ පවතින කාලවලදී සැරින් සැරේ පැයක් දෙකක් විදුලිය විසන්දි වීම සිද්ධ වෙනවා පුතාල දැකලා ඇති නේද ඔව් මේ රූපවාහිනී ගුවන් විදුලිය කියනවා මේ දවස්වල පවතින නියඟය නිසා විදුලිය පැයකට කප්පාදු කරනවා කියලා ඒ විදියට විදුලිය විසන්දි කරලා තියෙනවා කප්පාදු කරලා තියෙනවා මේ වර්ෂාව නොලැබුණොත් එහෙමනම් පුතේ මේ ජලාශවල ජලය එක්රස් කරගන්න ඕන වර්ෂාවෙන් ලැබෙන ජලය එක්රස් කරගන්න ඕනේ විදුලිය නිෂ්පාදනය සඳහා ඒ වගේම තව දෙයක් මේ නිවෙස්වල කටයුතු සඳහා මේ වැහි ජලය එකතු කරගන්නවා මිනිස්සු මේ වගේ ලොකු ටැංකි වලට නැත්නම් සිමෙන්තියෙන් හදාගත්තු ටැංකි වලට ජලය අඩු ප්‍රදේශවල මිනිසුන් ජලය නොලැබෙන නිතරම වැස්ස නොලැබෙන ප්‍රදේශවල මිනිසුන් හරි සියලු දෙනාම
वही जले एकतु करगान्न मे वगे टैंकी तियागान्न एम जले अपि प्रयोजनेट गान्नवा इहिमनम पुते दैन अपि मे जले प्रयोजन कथा करामि वर्षावे तियन प्रयोजन वर्षाव कियन्ने एहिमनम अपिट जलय लबा देन प्रदानम साधकयक् वेनवा मे वर्षाव निसा अपि प्रयोजन गोडाक गान्नवा कियला दैन कथा करा इतिम पुते इलंगेट पुतालाट कुडा परीक्षणयक् करन्न तियेनवा मुकद्द बलमु कोई मिश्र पसक सहित भूमियक् तोरागेन एम भूमिये सेंटीमीटर 30-30 प्रमाणयकट इहलिन पतुल सिदुरु करन लद उस बंधुनकट जलय पुरवा अल्लागेन मिनित्तु देक तुनक अखंडव जलय वटीमट सलस्वन मुकद्द करन्न ओन पुताला गाल वैली बोरलु मैटी आदि मिश्र पसाक ये सीयलु देम तीन स्थानेकट तोरगेन सुलुबिन प्रमाणयक् तोरगेन ये वगेम पुताला लंग तीयनोन प्लास्टिक बोतलयक् वगे देम मी छाया रूपेन दक्वला तीयन आकारे कुडा बोतलयक् अरगेन इके यट सिदुरु करला एकट वतुर पुरवन वतुर पुरवला अर मिश्र पसाक सहित बिम प्रदेशयट बिम प्रमाणयट विनाडी देक तुनक अखंडव जलय वटे कियन्नी नुकडवाम वतुर वटेन्न बोतले तीन वतुट नुकड़वा वेटी वेटी तीन अलगने अलला बला मुखद वेन्नी मे परीक्षण अभी करा मुखक संधाद ओपते वर्षा पोलवट पतित वन विट पसीधुवन विना निरीक्षण करा परीक्षा करा तम अभी मे परीक्षण सिधुकराने हेमना पुतने परीक्षण करला बला मुखद मे बोतल जलय वेटेन्नी त्वेसक पगे इन पसे मे पसट मुखद वेन्नी कियला पुताला होने निरीक्षण करला बलान्न मुखद वेन्नी कियला दें पुते अपी बहो देवल कथा करा मुनवाद मे ओ भूमीन गेन कथा करा अपी विविध भूमीन अपीट हमु वेनवा एक यानी तैनितला भूमीन गत्तो स्वभाविक हेदुनु भूमीन एवगे मिनिसा विसिन सकस कर भूमीन ඊළඟට ස්වභාවිකම වර්ෂාවාදී නිසා හැඩගැසෙන භූමීන් වෙනස් වෙන භූමීන් ඒ කියන්නේ බෑවුම් සහිත බිම් ආදී හමු වෙනවා කියලා කතා කරා ඊළඟට අපිට සූර්යයා ගැන කතා කරා ඒ කියන්නේ හිරු එළියෙන් අපි ලබා ගන්න ප්‍රයෝජන මොනවද ඒ ගැන කතා කරා අපි එතෙන්දි ක්‍රියාකාරකම් කීපයක් ගැන කතා කරා ඊළඟට හිරු එළිය වගේම අපිට අත්‍යවශ්‍යම ඒ කියන්නේ අපිට ජලය ලබා දෙන ප්‍රධානම සාධකය वन वर्ष आवगेन कथाकर इन लबागन प्रयोजन गेन कथाकर यम पुताल मेघन हुद अवबोधया कति किल मम विश्वास कन्व एव गेम पुताल सीयलु देनाम मेम मम दिन लद सीयलुम परीक्षण सिधु करला बलान्न मुखद वेन्नी कियला